එහෙනම් යථාර්ථයම දැනගන්න පිංගතුනි අන්තිමට නැත්තම් වෙන්නේ ඔබට මහා විනාශයක් ඔබ මහා විනාශයකට උරුමකම් කරපු කීප පිරිසක් ඔබ දැන් වලොත් එහෙම පිංගතුනි ඔබට යන්න තියෙන තැන හොයාගන්න බැරි වෙනවා එවන අපි ඉන්නේ හරි උජාරු වෙන්නේ නැහැ මට මෙච්චර තියෙනවා මට මෙච්චර තියෙනවා මට මෙච්චර තියෙනවා පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති පුත්‍ර මදයෙන් මත් වෙලා ඉන්නවා පුත්‍ර මදේ කින්නේ මට මෙච්චර පුතාලි ඉන්නවා මට මෙච්චර සේවකයෝ ඉන්නවා මගේ යටතේ මෙච්චරක් කට්ටිය වැඩ කරනවා මෙන්න 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 මේ අය තමයි මගේ පිරිස ආදිවාසීන් මහ පිරිස් බලයෙන් මත් වෙලා ඉන්නවා පිරිස නැත්තම් මට මෙච්චර මිනිස්සු ඉන්නවා මගේ වටේ කියලා ධනම් මත්ති මට යාන වාහන මෙච්චරක් තියෙනවා මට මෙන්න මෙච්චර දේවල් තියෙනවා මේ දේපොළ ටික ඔක්කොම මගේ අරහේ තියෙන තේවත්තත් මගේ මෙහේ තියෙන රබරවත්තත් මගේ ආදිවාසීන් පිංගුතුනි ධන බලයෙන් මත් වෙලා ඉන්නවා එනේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති මේ බාලයා හෙවත් මේ සද්ධර්මයේ ශ්‍රවණය නොකරපු පුද්ගලයා අසුතවා පුතුක් ජනෝ කියලා ඉන්න පුතක් ජන මට්ටමේ ඉන්න මේ බාල පුද්ගලයා පිංගුතුනි හැම තිස්සෙම අර දිහා බල බල සතුටු වෙනවා හිතනවා අනේ මට මෙච්චරක් තියෙනවා අර කට එච්චර නැහැනේ මට නෙමේ තියෙන්නේ මේ බලපංකෝ මගේ ගොඩේ ලොකු ඔහොම ගොඩක ගහ ජීවත් වෙන ක්‍රමවේදයක ඉන්නවා අත්තාහි අත්තනෝ නැත්ති කුතෝ පුත්තෝ කුතෝ දන මරණය වෙන වෙලාවේ පිඟුතුනි තමන්ට තමන්ගේවත් පිහිටක් නැති වෙලාවට කුතෝ පුත්තෝ කුතෝ දන මොන ධනයක්ද මොන පිරිසක්ද ඉන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පිඟුතුනි මේ කය කැඩිලා ගියාට පස්සේ හුලඟට අහුවෙච්ච පරණලාපතක් වගේ කියලා උඩ හුලඟට අහුවෙච්ච පරණලාපතක් කියලා කියන්නේ පිඟුතුනි අර කොලේ දිරලා ගිහිල්ලා යන්තම් සීවිය විතරක් ඉතුරු වෙච්ච අවස්ථාව උඩුලඟට ඔක අහුණාට පස්සේ හුලඟ මේ අතට හැමදි මේ අතට යනවා මේ අතට හැමදි මේ අතට යනවා කර්ම ප්‍රවාහයට අහු වෙනවා පිංගුදෙනේ කර්ම ප්‍රවාහයට අහු වෙවි එතනට දිනුවනවා මෙතනට යනවා එතනට යනවා මෙතනට යනවා මහ විනාශයක උරුමයක් ඔය ගන්න යන්නේ තථාගත ධම්ම හරියට අවබෝධ කරගත්තේ නැති පිරිස තථාගතයන් වහන්සේ ලෝකෙට පහළුණේ ඇයි කියලා දන්නේ නැති පිරිසට පිංගුදෙනේ මහ විනාශයක් සිද්ධ වෙන්නේ ඔන්න ඔය පණිවිඩේ ලෝකෙට දෙන්න තමයි මම ධම්ම දේශනා කරන්නේ ඒකයි මම කිව්වේ මගේ කාලේ මට ගොඩාක් වටිනවා මොකද මම තාම එක මොහොතක් ජීවත් වෙද්දි කෙනෙක් ගැන මම දන්නේ නැහැ. ඒක නිසා වහවහ මට ඕනේ පිංගුතුනි මේ පළපූර්ණේ කරගන්න. මම ඔබට කියන්නේ මම තථාගතයන් වහන්සේට වෙච්ච ණයක් තියෙනවා පිංගුතුනි මේසා ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන මාර්ගය වටහා දුන්නේ මට උන්වහන්සේ. ඒක නිසායි මම ඔබට දහම් දෙසන්නේ. පුළුවන් නම් මේව අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මම පෙන්වන්නම් ඔබට වෙන්නේ නැද ඒ තථාගතයන් වහන්සේ නියමිතට පස් ටිකක් අරන් දේශනා කරපු දේ ඔබ හොඳටම දන්නවනේ. හැබැයි ඔබ උඩින් පල්ලෙන් ගත්තා. හැබැයි බුද්ධ වචනය කියන එක උඩින් පල්ලෙන් ගත්ත හැම කෙනාම පිංගුතුනි මහ විනාශයකටපත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනුමාන වශයෙන් නෙමෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දේශනා කරන්නේ, දැකලා දේශනා කරන්නේ. ඕක මෙහෙම වෙයිද දන්නේ නැහැ කියලා නෙමෙයි උන්වහන්සේ කියන්නේ වෙන දේ කියන්නේ මේක වෙනවා ඒකාන්තයෙන්. මේ નિયමිතට ගත්ත පස්තිකෙන් උන්වහන්සේ කිව්වේ මේ નિયමිතේ ප්‍රමාණයට විතරයි සුගතිගාමී වෙන්නේ. මහ පොළවේ තියෙන වැලි කැට ගන්න දුගති ගාමි වෙනවා හිඳාඩිය දාන්න නැද්ද ඔබට දැන් දොස්තර කෙනෙක් කෝල් කරලා ඔබට කිව්වොත් එහෙම පිංගුතුනි ඔබට පිළිකාවක් කියලා දැන් හිඳාඩිය දාන්න නැද්ද ඔබට එහෙනම් ඊට වඩා එහා ගිය එකක් නේද තථාගතයන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ මෙච්චරයි සුගති ගාමි වෙන්නේ මහ පොළවේ තියෙන වැලි කැට ගන්න දුගති ගාමි වෙනවා පිංගුතුනි මේ සක්වලට ලෝක 31ක් තියෙනවා මේ ලෝක 31කින් ලෝක 4යි තියෙන දුගති ගාමි වෙන්නේ හිතන බලන්න ඒ ලෝක හතරට යන පොළවේ තියෙන වැලි කැට ගන්න පිරිස පොඩි දෙයක්ද ඔය කියන්නේ දැන් ඔබට හිතන්න පුළුවන් ආ මන්නම් ඉතින් පින් කරනවා මම පොයින්ට තිලුත් ගන්න යනවා ඒක නිසා මන්නම් ඉන්නේ නියපොත්ත උඩ කියලා මම ඔබට පෙන්වන්න අපි හිතන ඔබ නියපොත්ත උඩද නැද්ද කියලා ඉන්නේ මේ නියපොත්ත උඩ තියෙන පස් ටිකේ ලෝක 27ක් නියෝජනය වෙනවා දැනුත් හිතනවාද ඔබට ඒක ඉන්නවා ඇති කියලා ඔය ලෝක 27න් ලෝක 20ක්ම ඔබට යන්න පුළුවන් තැන් නෙමෙයි. ඒවා බ්‍රහ්ම ලෝක. ඒ කිව්වේ ධානලාභී උතුමන්ට යන්න පුළුවන් තැන්. මෙතන නැහැනේ කවුරු ධානලාභී පිරිස්. එහෙනම් දැන් ඔබට ඉතුරුලා තියෙන තව ලෝක 7යි නේද? දැන් ඔබට හොඳටම විශ්වාසද ඔබ ඔය ලෝක 7 ඉන්නේ. ඒ කියන්නේ මේ නියපොත් උඩ තියෙන පස් ටිකක් 27කට කඩලා 20ක් අයින් කළාට පස්සේ ඉතුරු වෙන ටිකේ ඔබ ඉන්නවා කියලා විශ්වාසද? එහෙනම් පින්විතනි ඔබට දුක නැද්ද ඔබ ගැන? ඔබ බලන්න ඔබට සල්ලි කීයක් හරි හම්බ කර ගන්න පුළුවන් දවස් ඉඳලා පිංගුතුනි ඔබ අනුන්ට කර කර හිටියන්නේ මේව පොඩ්ඩක් තේරුම් ගන්නකෝ ඇයි මේ මල කුණු පෙරේත වෙන්න හදන්නේ මැරිලා ගිහිල්ලා කෙලින්ම කුණු පෙරේත පිංගුතුනි අසුචි කන්න පෙරේත වෙලා උපදින්නේ ගෙදර ගිහිල්ලා වැසි කිරි වල උස්සන බලන්න ඔබට යම් කිසි ධ්‍යාන ශක්තියක් තියෙන කාලයක පරපුරේ උන් කොච්චර අසුචි කකා ඉන්නවද කියලා හැබැයි අපි හිතන් හිටියේ කොහොමද තුසිත දිව්‍ය බමනේ දිව්‍ය කුමාරිය වෙලා ඉඳලා ඇති කියලා. ඕක තමයි යථාර්ථය.
මේ ළඟදී වෙච්ච සිදුවීමක් මම කියන්නම්. එක මහත්මියකට දරුණු බඩ අමාරුවක් හැදුනා. මේකට ප්‍රතිකාර කළා කළා සුව වෙලා නැහැ. අන්තිමට ධානලාභී මේ හොඳ සමාධි මට්ටමක් තියෙන උත්මේක ගාවට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේගෙන් ඇහුවලු ස්වාමීනි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මේකට හේතුව මොකද්ද මොකක් හරි කර්ම විපාකයක්ද මේ අන්න ඒ වෙලාව මේ උත්මේය සමාධියට යොමු කරලා බැලුවලු පිඟුතුනි මොකන්ද ඇත්තටම වෙන්නේ කියලා අන්න ඒ වෙලාවේ මේ උත්මේය දකින්නවලු මේ කාන්තාව රාත්‍රියේද බත් කාලා නිදාගත්තට පස්සේ මේ කාන්තාවගේ ඥාතිවරියා මේ හොඳට ගජ රාමයට ලස්සනට ඇඳලා ඔෆිසි ගිය ගෑනුලා මේ මැරිලා මල පෙරේතියක් වෙලා අර කාන්තාවගේ කට ඇතුලෙන් බොක්කට දිව දාලා වමනිටි ගැදලා ගන්නලු රාත්‍රියට බුදුහන්දරන් කාලේ වෙච්ච එකක් නෙමෙයි මේ අවුරුදු දෙකක් ඇතුළත වෙච්ච කතාවක් මේ කියන්නේ අන්තිමට ඒකට කරන්න ඕන කර්ණ කළාට පස්සේ පිංගුතුනි සනීප වෙලා තියෙන අර කාන්තාව දැන් ඔබ මොකන්ද දැන් තීරණය ගන්නෙ ඔබ හිතනවාද ඔබ ඔතනින් මිදිලා ඉන්නේ කියලා බොහෝම උජාරුට ලස්සන්ට ඇඳ පැළඳ කියන කෙනෙක් තමයි එයා අද අන්තිමට අසූචි කනවා වමනේ කනවා පිටුදින කෝච්චිය ගියාට පස්සේ අතදාලා වැඩක් නැහැ අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වල වැඩක් නැහැ මේ වෙලාවේ මේක කරගන්න. තයයිද තියෙන එකමාරයිද තියෙන්නේ පිටුදින මේ වෙලාවෙන් ඔබ හොඳ ප්‍රයෝජන කරගෙන ඔබ අදිස්ත්‍යණයක් ඇති කරගන්න. ඔබ දකින සුන්දර ලෝකේ නෙමෙයි මේ ලෝකේ. මේ ලෝක සත්‍යය ඔබ සහමුලින්ම මුලා කරලා තියෙන්නේ. අපිවත් මුලා කරලා තිබ්බ කාලයක්. ඒකනේ අපි එංගලන්තේ ඉඳලා අවුරුදු 8000ක් ජීවත් වුනේ. මුලා කරලා තිබුණා. මේක සාරයි මේක සාරයි මේක සාරයි මේක සාරයි කියලා මුලා කරලා තිබුණා. පිටුදින ඔය ඔක්කොම දුක් විඳන්න කමන්නේ මෙච්චරනම්. මේ බබෙන් පස්සේ ඔක්කොම ඉවර නම් ඔය මොන දුක විඳක් කමන්නේ නැත්තම් පිංගතිනි ඔබ කලේ මොකද්ද ඔබට යම් දෙයක් හම්බ කරගන්න පුළුවන්කම ලැබිච්ච දවස් ඉඳලා ඔබ දරුවන්ට කළා ස්වාමි පුරුෂයන්ට බිරින්දෑවරුන්ට කළා වටේ පිටේ ඉන්නයිට කළා අම්මලට තාත්තලට කළා දැන් කො ඔබට කරගත්ත ටික දැන් ඔබ කොහෙටද යන්නද ඔබ දැකලා නැද්ද පිංගතිනි එක ලෝමයක්වත් ඇඟේ නැතුව කුණු වෙලා පණුව හැලෙන බල්ලෝ ඔබ හිතනවාද ඔය බල්ලා දෙවියන් වහන්සේ මැව්වා කියලා ඔබ හිතනවාද ඔය බල්ල උඩින් කඩාපාත් වුණා කියලා. ඔය බල්ල දැකලා ඔබ කියනවා නේද කම්බුලට අත තියාගෙන අපරාධේ කියලා. ලෝක සත්‍යය හැම කෙනාටම පිංගුතනි අපරාධේ දකින්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයා තමයි පිංගුතනි පෙර අර්ධේ දකින්නේ. ඔය අපරාධේ කියන්නේ අපර අර්ධයට. පෙර අර්ධෙත් පොඩ්ඩක් බලන්න. පෙර අර්ධේ දකිද්දී ඔබට තේයි ඔබ පරාද වෙච්ච බව. මොහොකටද රාග දේශ මොහයන්ට පරාද වෙච්ච බව. මොකද්ද ඔය පෙර අර්ධේ? අර කුණු හැලෙන කන්න බින්දු මාත්‍රයක්වත් නැති පණුව හැලි හැලි යන බල්ලා පිංගුතනි එක අද්දැකීම වැඩි ඉස්සෙල්ලා අද්දැකීම මිනිස්සේ අද බලු වෙලා ඉන්නවා නිකම් බලු වෙන්නේ නැහැ මානේන මක්කටෝ අදි මානේන කුක්කුරෝ මානේන් බඳුරෙක් වෙනවා අදි මානේන් බල්ලෙක් වෙනවා එහෙනම් මේ අදි මානේට පත් වෙච්ච කෙනෙක් එන ඔබ බලන්න පිංගුතනි ඔබ ත්‍රිසක් ඉස්සරහා අදිමානයට පත් වෙනවද කියලා. පටිච්ච සමුප්පන්න දහන් න්‍යායට අනුව ෆොටෝ එකක් ගහලා තියාගන්න මේ මගේ ඊළඟ අත්බැවේ කියලා. ඕක තමයි ඇත්ත. හැබැයි මේක ඇත්තට කැමති නැති වෙන්න පුළුවන්. නැත්තම් පිංගුතනි මේ අත්දැකීම ගන්න වෙන්නේ මරුණට පස්සේ. මම කොහෙද උපදින්නේ කියන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ දහම් ගුරුවරයා කියලා පටිච්ච සමුප්පාදයේ ඉදිරිපත් කළේ ඒකයි. මෙන්න මේ තුලින් තමයි යන තැන මනාකොට බලා ගන්න කියලා. එන යම් කිසි පුද්ගලෙක් අදිමානයට පත් වෙනා නම් කටයුතු කරන්නේ. ඒ අදිමානයට පත් වුණාට පස්සේ කරන්නේ පිංගුතුනි සත්පුරුෂයන් මහන්සියලා ලෝකෙට දේශනා කරපු සත්බස බැහැර කරනවා. බස බැහැර කරපු නිසා බස ඉවතලු නිසා බහා ලූ හේවත් බලු වෙලා උපදිනවා. සත්බස ඉවත දැම්මා. අනේ බුදුහාඳුරු පහළවම නැද්ද කියලාත් අපි කොහොමද දන්නේ? ඕවා විශ්වාස කරන්න එපා. හොඳට කාලය ඇඳලා ඊට බලන්න. බුදුහාඳුර එහෙම කිව්වා කියලා අපිට පුළුවන් ද මේකප් නොදා ඉන්න. බුදුහාඳුර එහෙම කිව්වා කියලා අපිට පුළුවන් ද හොඳට අඳින්න නැතුව ඉන්න. අපිට පුළුවන් ද වාහන ගන්න නැතුව ඉන්න. ඔන්නෝක අතහැරලා දාපල්ලා. ඉන්නකම් කාලා බිල ඉඳපල්ලා. කියන අය නැද්ද? අන්න තිංගතනි සත්බස බැහැර කළා. බැහැර කළා තමන්ගේ බස දුන්නා. එහෙනම් සත්බස බැහැර කළා තමන්ගේ බස දීමුනට පස්සේ අර බහාලු කියන ක්‍රියාකාරීත්වවල බලු වෙලා ඉපදුනා. ඔන්න බලන්න පටිච්ච සමුප්පන්න දහන්නේ ආයි. එහෙනම් මේ උඩින් වැටුණා නෙමෙයි.
දැන් එහාට මොකද වෙන්නේ දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ කුණු වෙලා පණුව හැලෙනවා ඇයි පුළුවන් තරම් පින්වතුනි තමන්ගේ කාම ආසාව සංසිඳවා ගැනීම උදෙසා කාමයේ වර්ධව හැදිරුණා මේ ස්පර්ශ කාමයේ මේ හංකඩේ මූලික කරගෙන ආස්වාද ලබන්න පටන් ගත්තා අර ඉන්න කාලේ දැන් මොකද වෙන්නේ දැන් ආස්වාද ලැබලව හිටියා පින්වතුනි දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ පණුව ගහලා මුළු ඇඟටම ඊට පස්සේ පින්වතුනි මිනිසුන්ව තලා පෙලා කටයුතු කළා දකින්න දකින්න දන්න මිනිසුන්ට වාග් ප්‍රහාර ගැහුවා මිනිසුන්ට නැගී හිටින්න බැරි කළා ඉහළ තැනකට යන්න හදන එකව පල්ලෙහාට ඇදලා දැම්මා දැන් මොකද කරන්නේ පින්වතුනි ඒ කර්මාන රූපිය දැන් මිනිස්සෙක් අර බල්ලව දැක ගමන් ගලකින් ගහලා පන්නනවා ගහන ගහන ගල ගිහලා කකුල් වලට වැදිලා පින්වතුනි හැමතිස්සෙම කකුල් දෙකෙන් තුනින් යන්නේ ඊට පස්සේ අම්මා තාත්තට සැලකුවේ නැහැ ඒක බින්දු මාත්‍රයක් අර වැඩි හිටියන්ට සැලකුවේ නැහැ අම්මට පින්න පින්න කෑවා මට නෙමෙයි ඉඳන් ඉල දුන්නේ මල්ලිට නෙමෙයි ඉඳන් ඉල දුන්නේ මල්ලිගේ මිල්ලගෙන කාපා ඔයා දිවසෙන් අම්මා තාත්තට ඔය විදිහට සැලකලි වෙලා පින්නේ දැන් කන්න එක බින්දු මාත්‍රයක් නැහැ කරන කලට පව් මිහිදී මිසෙ මිනින කලට දැන් ගුණ ඉන්නේ නීසෙ බලන්න ඒ තේරෙන ස්වභාවය දැන් ඔබ දැකලා තියෙනව නේද මේ වගේ බල්ලෝ ඔබ පොඩ්ඩක් හිතලා බලන්න පින්නේ ඔබ ඔතනින් මිදිලාද ඉන්නේ කියලා ඔබ ඔතනින් මිදිලා නැත්තම් ඔබ කොහොමද පින්නේ සතුට වෙන්නේ ඔබ කොහොමද පාටියකට ගිහලා ඩාන්ස් කරන්නේ ඒ මොහොතේ ඔබ මලොත් එහෙම තිරසනෙක් වෙනවනම් ඒ මොහොතේ ඔබ මලොත් එහෙම අසූචි කරන මල පෙරේතෙක් වෙනවනම් ඔබ කොහොමද පින්නේ සතුට වෙන්නේ මේ වොන්ට හිතලා බලන්න මෙතනින් නික්මුණාට පස්සේ ඉතින් ආයෙ මම ඔබට කතා කරන්නේ නැහැ මේ සම්බන්ධව අපි ගාවට බල්ලෙක් ආවට පස්සේ මට හිතෙන්නේ එකම එක දෙයයි මට උඹව කලින් හම්බුණා නම් බේරගන්න තිබුණා දැන් ඉතින් ඔය තියෙන එකක් අහලා ඵලයක් වෙන මොනවද කරන් තියෙන්නේ පින්වතුනි බලවත් බවක් කියන එක ලේසියෙන් ඉවර වෙන එකක් නෙමෙයි ඔබ නොදන්නවා වුණාට පින්වතුනි අපිට තියෙන ශරීර හතරක් තියෙන පිරිස අපි ඔබට පේන්නේ එකයි කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියලා ශරීර හතරක් අපිට තියෙනවා පේන්න තියෙන්නේ ආහාරජ කය විතරයි ඔගේ මුලින්ම හටගන්නේ පින්වතුනි ජාතිය කියන වෙලාවේදී හටගන්නේ ජාතිය කියන්නේ මව් කුසින් ඉපදෙන එක නෙමෙයි මේ පිළිබඳ දීර්ඝ විස්තර මේ සීඩී වල තියෙනවා පින්වතුනි යථා කාලෙදී ඔබට ලැබෙයි ඒව අහලා බලන්න ජාතිය කියලා කියන්නේ මව් කුසින් එළියට එන එකට නෙමෙයි ජාතිය කියලා දින අම්මගේ බඩ ඇතුළේ රිංග ගන්න එකත් නෙමෙයි ජාතිය කියලා කියන්නේ පින්වතුනි කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙන වෙලාව කෙනෙක් චුත වෙච්ච ගමන් ප්‍රතිසන්දි වෙනවා කියලා කියන්නේ කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙනවා සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරන්නේ ඛතමං චාවුසෝ ජාති යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවුසෝ ජාති එහෙනම් මේ ජාතිය කියන එක මහා දීර්ඝ විදිහට පනවලා තියෙනවා පින්වතුනි තථාගතයන් වහන්සේ ඔය එක ධර්ම පාඩයක්වත් ඇහිලා නැති පිරිසට හිතන දේවල් තමයි ආ මව් කුසින් ඉනේවා අපි අන්න දැන් ಜಾති හම්බුණා නෑ පින්වතුනි ඒක නෙමේ ಜಾති එනං අර කියපු කර්මජ ශරීරයේ උපත තමයි ಜಾති කියලා කිව්වේ බල්ලෙක් වෙන කෙනෙක්ගේ පින්වතුනි කර්මජ ශරීරයට ආයුෂය තියෙන අවුරුදු ලක්ෂයක් විතර දැන් හිතන බලන්න කර්මජ ශරීරයට අවුරුදු ලක්ෂයක ආයුෂ තියෙනකොට අපි හිතමු කො බල්ලේ ජීවත් වෙනවා කියලා සාමාන්‍යයෙන් අවුරුදු 20ක් පළවෙනි අවුරුදු 20 ජීවත් වෙලා මැරෙන බල්ලට මොකද වෙන්නේ? මිනිස්සෙක් වෙනවද? නෑ පිටින් කර්මජ ශරීරයට ආයුෂ තියෙනවා තාම. මැරෙලා විල්ලා ආයි බල්ලෙත් තමයි. ආයි මැරෙලා ආයි මොකද වෙන්නේ? ආයි බල්ලෙත් තමයි. එහෙනම් 5000 වතාවක් බල්ලෙක් වෙලා උපදින්න ඕනේ නැද්ද? මහා අපරාධයක් නෙමෙයිද පිටින් ඔය ජීවිතවලට කරගන්න යන්නේ? ඇයි ඔබට සතර පෙර නිමිති පේන්නේ නැත්තේ? ඇයි පෙර නිමිති විදිහට මේවා පේන්නේ නැත්තේ? ඇයි ඔබට අර මූණ කොටු රූල් පොතක් වගේ යන ආච්චි කෙනෙක් මූණ රැලි වැටලා රැලි වැටලා රැලි වැටලා අමාරුවෙන් කොන්දක් කුදු කරගෙන හැරමිටියක් ගහන ආච්චි කෙනෙක් තුලින් තමන්ව දැක ගන්න බැරි මටත් මේ ටික නේද මේ උරුම වෙන්න යන්නේ මම මේ උජාරුවට දඟල දඟලට ගියාට කයේ ශක්තිය තියෙනකම් මම හරි මහා මදේ මත් වෙලා ඉන්නෝ තරුණයෝ තරුණ මදේ මත් වෙලා රෝද දෙකෙන් යන බයිසිකලේ ඉස්සරහ රෝදේ උස්සගෙන යනවා තරුණ මදේ මත් වෙලා මම තරුණේ බලපල්ලක උඹලට වගේ නෙමෙයි මට බොහොම තරුණ මදේ තියෙනවා නීරෝගී කමෙන් ඉන්න අය ලෙඩු දිහා බල සතුට වෙන උඹලට ලෙඩ මට ලෙඩ නැහැ නේ බලපංගු මම. පින්වතුනි මේ කයේ තියෙන ලෙඩ ටික ඔබ අහලා බැලුවොත්. ඔබ මේවා දන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සතාගතයන් වහන්සේ මේ කයට හැදෙන ලෙඩ ಜಾති ටිකක් කියලා තියෙනවා. ලෙඩ ಜಾති මේවා ලෙඩ නෙමෙයි ලෙඩ ಜಾති.
චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ කාසෝ සාසෝ පිනාතෝ ඩහෝජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමානෝ දද්දු කණ්ඩු කච්චු රගසා විතච්චිකා ලෝහිත පිත්තම් මදුමේහෝ අංසා පිලකා බගන්දලා වාත සමුට්ටාන ආබාධා සෙම්බ සමුට්ටාන ආබාධා තව තියෙන ගොඩක් ඔය ඒඩ්ස් ගැන පවා කියලා තියෙන උන්වහන්සේ වැරදි ලෙස කය පරිහරණයෙන් හැදෙන ලෙඩ කියලා තව කොච්චර තියෙනවද ඔය ඔක්කොම ලෙඩ જાති චක්කු රෝගෝ ඇස පිළිබඳ විශේෂඥයෙක් ගෙනාව චක්කු රෝග කොච්චර කියයිද ඉතින් එහෙම කයක් නේද ඔය දරාගෙන ඉන්නේ මේ කොහොමද පිංගුදින නිරෝගීකම ගැන උදම්ම දන්නේ අපි මම නිරෝගී කියලා දැන් කාටද කියන්න පුළුවන් මෙතන ඉන්න මට පිළිකාවක් නැහැ කියලා කවුරු කියන්නේ බා මට පිළිකාවක් නැහැ කියලා කියන්න මට පිළිකාවක් තියෙනවා මම දන්නේ නැහැ පිළිකාවක් තියෙන බව දැනගන්න කවදාද පරීක්ෂණයට ගියාම ඒක තමයි පිංගුදින ස්වභාවය පිළිකාසයිලේ කියන එක ඔබට කිය කී ඇති වෙන එක නෙමෙයි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හා නේ නෙගටිව් තින්කින් නෙමෙයි තනි කරා ඇත්ත කතා කරන එක නෙගටිව් තින්කින්ද ඇත්ත කතා කරලා මෙතනින් නික්මිලා යන එක පිළිවෙතනි නෙගටිව් තින්කින් නෙමෙයි නැත්නම් ඔබට මේ නෙගටිව් තින්කින් වල තියෙන ස්වභාවය ඔබට හොඳාකාරව තේරෙයි ඔබගේ මරණයෙන් පස්සේ ඉතින් මහා අපරාධයක් නිවෙදෙන මේ මිනිස්සු මේ මනුස්ස ජීවිතේක තියෙන වටිනකම තේරුම් ගන්න බැරුව මේ මිනිස්සු ඉන්නේ මිනිස්සු හැම තිස්සෙම හිතන්නේ මට මනුස්ස ජීවිතයක් හම්බුනා හොඳට කාලය ඇඳලා ඉන්න කියලා ඒ අපරාධ කරගන්න එපා තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පිහිවුනේ අපිවත් මේකෙන් ගලව ගන්න ඔබ දන්නවා උන්වහන්සේ මනුස්ස ලෝකෙ උපදින්න හේතුව මොකක්ද කියලා ගොඩක් පිරිස හිතාගෙන ඉන්නේ නම් මිනිස්සු බුද්ධිමත් නිසායි මිනිස්සු ලෝකෙ ඉපදුනේ කියලා. ඒ කතාව වැරදි පිංගුදිනේ. මිනිස්සු බුද්ධිමත් නිසා නෙමෙයි මිනිස්සු ලෝකෙ ඉපදුනේ බුදුහන්තුරු. නිවන් දකින්න පුළුවන් තරම් ප්‍රඥාව තියෙන 15ම ලෝකෙ මිනිස්සු ලෝකෙ නිසා.